මුලාසනාර උඩමන්තිතුමනි අපි කවුරුත් දන්නවා ටෙලිවකිය කියන විශේෂ රූපවාහිනී වැඩසටහන. මෑත කාලේ රූපවාහිනී ශේෂ්ත්‍රයේ ජනමාධ්‍ය ශේෂ්ත්‍රයේ වඩාත්ම ජනප්‍රිය වෙච්ච වඩාත්ම වැදගත්ම වෙච්ච දේශපාලන උපහාසය දේශපාලන තොරතුරු සහිත වැඩසටහන. සියත රූපවාහිනිය මේ රටේ ජනතාවගේ ජනාදරයට පත් වෙන්න වේගවත් කිරීම සිද්ධ වුණේ මේ ටෙලිවකිය වැඩසටහන හරහා. ඒ වැඩසටහනින් තමයි ඇත්තට මේ රටේ දේශපාලනය තුළ සිද්ධ වෙන දේවල් හරයාත්මකව විවේචනයට ලක් කරේ. ඒ වගේම ඇගයුතු තැන්වලදී අගෙීමට ලක් කරේ. ඉතින් එවැනි වැඩසටහනක් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට කටුවනිනවා වගේ දැනුණා. එයට මේක රිදුණා. එයට මේක දරා ගන්න බැරි වුණා. ඒ නිසා ආරම්භයේ ඉඳලම එයයි බැලුවා මේක කොහොමද නවත්තන්නේ? මේකට කොහොමද විරුද්ධව යමක් කරන්න කියලා. නැත්තම් ගරු මුලසරාට උඩ මන්ත්‍රීතුමනි මෙවැනි විග්‍රහයන් තියෙන තවත් වැඩසටහන් තවත් මාධ්‍ය වාර්තාකරණයන් ඕනතරම් තියෙනවා. හැබැයි ඒකක්වත් එකකටවත් මැදිහත් වෙන්නේ නැතුව මේ ටෙලිවකිය වැඩසටහනම මර්ධනය කරන්න මැදිහත් වෙන්නේ වෙන මොකක්වත් නෙමෙයි. මේ ආණ්ඩුවේ ප්‍රබල දේශපාලඥයන් දැඩි ලෙස විවේචන ලක් කරපු නිසා. ඒක යුක්තිසහගත නැහැ. ඒක සාධාරණ නැහැ. ඉතින් මේකෙන් වෙන්නේ තවත් ටෙලිවකිය වැඩසටහන ප්‍රසිද්ධ වෙනවා. තවත් මේ රටේ ජනතාව කුතුහලයෙන් යුක්තව මේ වැඩසටහන බලන්න පෙළඹෙනවා. ඒක පැත්තකින් සියත රූපවාහිනියට ඒ ටෙලිවකිය වැඩසටහනට ආණ්ඩුව හිතාමතාම ප්‍රසිද්ධියක් අරන් දෙනවා. එදා රාජපක්ෂ පාලනේ සීත රූපවාහිනියට බෝම්බ ගහලා සීත රූපවාහිනිය නතර කරන්න උත්සාහ කරා. හැබැයි තාම බැරෑරුම් කොන්දේසි යටතේ ඒ අභියෝගාත්මක තත්ත්වයන් යටතේ සීත රූපවාහිනිය නැවත ඒ අයගේ වැඩ කටයුතු පටන් ගත්තා. සිරසට බෝම්බ ගැහුවා වගේම සීතරත් බෝම්බ ගැහුවා. හැබැයි නාලිකා දෙකම නැවත පණ ගහලා මේ රටේ ජනතාව වෙත තොරතුරු සංවේදනය කරන්න මැදිහත් වෙලා තියෙනවා. සීත රූපවාහිනියට බෝම්බ ගහලා මර්ධනය කරගන්න බැරුණාට පස්සේ අද විවස්ථානුකූලව මේ පාර්ලිමේන්තුවේ බලත වරප්‍රසාද පාවිච්චි කරලා ඒ වැඩසටහන් නතර කරන්න උත්සාහ කරන්නේ. ඒ නිසා අපි හරි පැහැදිලිව දකිනවා මේ විශේෂ තේරීම්කාරක සභාව පත් කරලා ඒ තේරීම්කාරක සභාවේ වාර්තා ඉදිරිපත් කරලා මේ උත්සාහ කරන්නෙම ගරුමන්තුමා මේ වැඩසටහන නතර කරන්න මේ ආණ්ඩුව පිළිබඳ තියෙන විවේචනය නතර කරන්න. ඉතින් මම හිතන්නේ ඒක කවදාකවත් එහෙම වෙන්නේ නැහැ. ඒක කරන්න කරන්න මේ වැඩසටහන් තවත් ජනප්‍රිය වෙනවා. ජනතාව මොනයම් ක්‍රමයකින් හෝ මේ නූතන තාක්ෂණයත් එක්ක මෙවැනි දේශපාලන විග්‍රහයන් තුළ වැඩසටහන් බලන්න පෙළඹෙනවා. මේකෙන් වෙන්නේ තවත් මේ වැඩසටහන ජනප්‍රිය වීමක් පමණයි.